හොතිෙකු අමතකුණු ඩෙගු ව්‍යාපතිය දැ නැවත වතාවක් පැතිරෙන පටන්නරන්. මේතින් වල ඇදහලෙන අධික වර්ෂාවත් සමග ඩෙගු ව්‍යාපතිය ඉහල ගොස්තිබෙනවා. මීට් එක් හේතුවක් වන්නේ ආවිධීමමත්ලෙස කසල බැහැර කිරීම. මෙ මේනිවිට දිවේන්නේ බොෝ ප්‍රදේශවලින් ඩැංගුරෝගින් වාර්තාාව වනවා ඉන් බස්නාහිර පලාාත ප්‍රමුඛ වන බයි ජාතික ඩංගුමර්ධන ඒක අධ්‍යක්ෂ විශේෂදය වෛත්‍ය සුදත් සමරවීර පවසන්නේ. දදා සි දෙක වක්ෂයේදී සැකටුතු ඩංගුරෝගින්න් විදිට වි්‍යහතරදහස් පන්සේ විසිතුුණනක් වාර්තා වලලා යෙනවා මෙයින් හයිදාසාක්සි අසුත්තුනක් කවාවර්තා වෙලා තිෙන්නේෙ දෙද ශස් දෙක මයි මාසයතුලද. එගේම ඒ දවස්තුල්දී සැකටු ඩංග රෝගින්න් විදියට තුන්සිේ දහතුන් දෙෙක්. ාතික ඩෙගු ක්ද යක වෙතව වාර්තාවෙලා තියෙනවා.වාර්තාාවීම ගත්තහම විශේෂයෙන් බස්නහිර පලාතේ කොළඹ ගම්පා කළුතර ය දිස්ත්‍රික් වල විශාල වශයෙන් ඩෙගු රෝගින් වාර්තා වෙන ඊට අමතර මහනුවර ගල්ල යාපනය ත්‍රීකනාමලය මඩ කලපුඒ වගේ කෑගල්ලසාකත්න පොදිිස්ත්‍රික් වලත් වැඩි වශයෙන් මේ දවසල අපිට ඩැඟු ෝගින් වාර්තාාවීම අපිට දකින්න පුළුවන්. සාමාන්‍යෙන් ඩැගුරෝගේ වැල්ද නම අධික විදිට උනෙන්න්න පුළුවන් තද හෙේ රදාව ඇස අයටට වේදනාව ගපතය කැක්කුම වම නෑමඒ වගේ මැන්ගේ බිබිලි සහිත කෘෂ්ටයක් වගේ මත්තුවීම වගේ දේවල් අපි දකිින් යම් කිෙසි ගෙනෙකුට පෑ විසි හතරට වඩ උන තියෙන නම් හමෛද්‍යපදෙ ලබාගතයුතුයි තමන්ට පෑ විසිහතරකට වඩා උනැත් නම් ඒ ගැන නොසලකා හරින්නේ නැතිව නිසි වෛද්‍යපදෙස් ලබාගන්න අපි අවට පරිසරය පිරිසිදුව තබා ගමෝ අන්න එකගේ ජීවිතත් රැකගමෝ.